वलावत पेमिनी महिमा विकुमलाबादुन सालपति कीपेद पसकिन तबागन सिदु सियाल पिलिबंदव मुलसिर कल्पना करान्नटविय मिगार अनुवेन पेवसु वलावे पोडिबंडार अपोहा तमागे सिहिने हिसितिना मिगार देदनकु नव एक्कायकु याई अयहट सितिन सबविन्म सागर हट तमाव हिमिवीमट दैवे तीरणय कर तिबू निसा मेवनी सिहिनेयक तमाट पेन्नू बवद अगे सित पेवसुआय नमुत मेकी कारणा सीयट सीयक निवरदित यान्न तहावरु कर गनीमट नाम विमसा बैलियोतु कारणा किहिपयक कत मे सियाल सागर केन विमसीम नुवनट हुरु बवत ओहु अवंकव तमाट पिलतुरु लबा देने बवत विश्वासयक ऐतुल गोडनगी तिबिन अम्मा देन अम्मट कोहमद महिमा तलता मेनिके वेत पेमिन विमसुवे कांदिलु सलीमेन रतु वी तिबु अगे वियपत देस्तस बलीमेन तलता मेनिके अनु वलव मान्नेन हिस उदुम्मवागत नपुरु चरितयक्याई किया महिमा वेवनतुरु सितासिरि नमुत दर्शने हस निसा वेहसट पत्त तिबु अगे देस दक एकी हंगीम तरमक पहव यन्नट विय अने दुव कोहोम हरी मगे कोल्लगे सोहन कोता आयमत हदन्न ओन मट सनसीमकट किया तिबुने ओच्चरई तलता मेनिके पवसुए महिमा देस आयाचनात्मक लेसिन बलमीन मम महत्यावम कियन्नंगम्मा अपि आयम कोत हदमु तिबुनटत वडा होंदट लस्सनट महिमा मे मोहते सागर यनुवेन नपवसा महत्या यनुवेन पवसुए तम नंदम्मागे सिद्धि सनसुम वेनुवेन औ दुअट तमा एक पुलवा लोकपुता आयम हदन बै कियाई अने मगे दुअ बल कर लकियान एक हदन मोन कियला तलता मेनिके गे कतावेन महिमा हट एक देयक वटहिन ए सागर गे प्रतिपत्ति निसा ओहुगे मवद सिटिन्ने किसियम पीडनयकट लक्व बव कुमन तर्क दैक्कुवद मियगिय तम दरुआ वेनुवेन रुचियाकारेन कटयुतु किरीमट मवकट अवश्य निदहस ऐट नुमति बव महिमा हट वटहिन तमंगे सहोदरया वेनुवेन महत्या हेम अकमति वेन्ने नै अम्मा इन्नको मम आवहम कियला अद हेट मोक हदवन्ना महिमा अगे हिस अतगा पवसुआय मे मोहते देदना तुल देदना पिलिबंदव तिबू यम यम वेरदी वेटहीम थरमक दुरट अडवी गिये इबेटम मेन अम्मा मट फोटो एकाक देन्नको एतकोट महत्यट हेटम उदेट दुन्न हैकी कोतट गेलपेन विधियट हदन्न मम गाव नैदुव ममे वदिहा बलं हूलनुव कियला पुताये ओक्कोम गत्ता मम दन्ने नै एवा दैन තියෙනවද නැද්ද කියලාවත් ඉතිරි වෙලා තිබ්බේ ඔය සොහොනේ තිබ්බ රූපේ විතරයි දෙදෙනාගේ කතා බහ මදකට නතර වූයේ සාගරගේ කාරයේ ශබ්දය ඇසීමෙන් අම්මා දුක් වෙන්න එපා මම සොහොන් කොට හදවලා දෙන්නම් ඊයයි පැවසූ මහීමා සූදානම් වූයේ ඇගේ කාමරයෙන් පිටව යාමට දුව ඇයි අම්මා තේඩින්ගක් මොනකන් ඉඳලා කියන්න මහන්සි ගියාම නැත්තම් ගත් කටටම බෑ කියලා දුවගේ ඇඟටත් කොට වෙයි තලතා මැණිකේ පැවසූ දෙය සිනාවෙන් අනුමත කළ මහීමා අනතුරුව ගමන් කළේ ස්තෝපුව වෙතට සාගර විඩාව නිවාගත් පසු ඔහු සමගින් කතා බස් කිරීමට මහීමා සිතූ නමුත් පෙරමගට වී සිටි තේදිරිස් සිදුව ඇති විපත්තිය
ඔහු හට සැලකලේ එය ඔහුට වසන් කිරීමට නොහැකි නිසාවෙන් එනිසාම මහීමාද මිදුලට බැස ඔවුන් අතරට ගමන් කළාය අම්මා හොඳටම කලබල වෙලා සාගර මේක කාගේ වැඩක්ද මහීමා එසේ විමසුවද සාගර ඇයදස බැල්මක් හෝ හෙළුවේ නැත උවමනාවෙන් මෙන් මුහුණ සංගවාගෙන සිටි සාගර අනතුරුව නිහඬවම ගමන් කළේ සොහොන් කොත දෙසට මහීමාද ඔහු පසුපසින් ගමන් කළ නිසා ගමනට එක් වූ තේදිරිස් අතරමඟ නතර විය ආ සාගර කාටද උවමනාව තියෙන්නේ මිගාරගේ සොහොන කඩලා දාන්න ඇගේ විමසුමට ඔහු ඇයදස බලන විට ඔහුගේ මුහුණ මල අයිකුගේ මෙන් සුදු මැලි වී ඇති බව ඇය දුටුවාය තම සොහොයුරාගේ සොහොන් කොත කඩා බිඳ දැමීම නිසා සිත්ති ඇති වූ හැඟීමට එසේ වූ බව මහීමා සිතූ නමුත් සාගර පුදුම වූයේ නාමය සම්බන්ධයෙන් මිගාර සාගර වෙවුලන දතොල් සලවා මිමුණුවේය ඔව් ඒ ඔයාගේ මල්ලිගේ නමනේ සාගර එයා නැති වුණේ ගින්නකට අහු වෙලා බේරගන්න ඔයා උත්සාහ කරත් ඔයාට ඒක බැරි වුණා මම හැමදේම දන්නවා සාගර මහීමා කියවාගෙන ගියේ සාගරගේ දෙපා පවා අප්‍රාණික කරවමින් ඒ වගේම මම දන්නවා ඔයාගේ මල්ලිට කෙල්ලෙක් හිටියා කියලත් මට වෙලාවකට හිතෙනවා සාගර මට මේ හීනෙන් පෙන්නුම් කරන්නේ ඔයාගේ වලව්ව කියලා මට මොකක්ම හරි මොන පිස්සුවත් එහෙම පෙන්නුම් වෙනවද එහෙම පෙන්නුම් කරන්න නම් ඔයා ඒ අතර හිටපු කෙනෙක් වෙන්න ඕන ආත්මීය බැඳීමක් තියෙන්න ඕන අඩුතරමින් ඔයා මගේ මල්ලිගේ කෙල්ල වෙන්න ඕන ඇත්ත මගේ එක මල්ලිගේ ඉන්නට අහුවෙලා මැරුණා මගේ මල්ලිගේ මිනිය වල්ලන්නත් කලින් මල්ලි ආදරය කරපු කෙල්ල මිනිහෙක් එක්ක ගියා ඒකෙන් දැන් දරුවා හදන් පවුල් කනවා සාගර කියවාගෙන ගියේ උන්මන්තක විලසින් මහීමා ඔහු දෙස නිහඬවම බලා සිට මොහොතකට පසු හඬ අවදි කළාය මම දැන් නිකමටවත් කීවද සාගර මට ආත්මීය බැඳීමක් තියෙනවා කියලා මට වාගේ මල්ලියක බැඳීමක් තිබිලා තියෙනවා කියලා මම කීවේ හීනයක් ගැන විතරයි ඔයා මේ ගැන දන්න හැමදේම මට කියන්න එහෙම වුණොත් මම වුණත් විඳවෙන මේ හීන වලින් මට විඳෙන්න පුළුවන් වේවි සාගරගේ මුවින් යම් යම් තොරතුරු පිටතට ආ නිසා ඔහු කුමක් හෝ යමක් සඟවාගෙන සිටිනා බවට මහීමා තුළ සැකයක් ඇති විය ඇය එසේ පවසා සාගර දෙස බලන්නට වූයේ ආයාචනාත්මක ලෙසින් ඔයිට වඩා ඊට ගෙඩියක් මම දන්නේ නෑ මහීමා මගේ මැනිකේ යන ආදරණාමය දමතක කර එසේ පැවසූ සාගර නොනවති වලව්ව වෙත ගමන් කළේ වේගවත්ව ඉන්පසු එනබි මොහොතේ පටන් මහීමා මිගාරගේ පෙම්වතිය පිළිබඳව හා ඔහු පිළිබඳව තොරතුරු දැන ගැනීමට මහත් උත්සාහයක් ගත් නමුත් හීන් නෙතන හා තේදිරිස් ඒ හමුවේ ගොළු වී සිටින්නට විය නිසැකයෙන්ම සාගර විසින් ඔවුන්ට තර්ජනය කර ඇති බවට මහීමා හට සැකයක් නැත මිගාරගේ ඡායාරූපයක් සොයා ගැනීම හා ඔහුගේ පෙම්වතියගේ නම දැන ගැනීමට ඇය සිරිනා සව්වට ගොස් හමුවීමට ඈතුල වූ අධිෂ්ඨානය බලවත් වූ නමුත් ඇයට ඊට අවස්ථාවක් හිමි නොවීය එතැන් පටන් සාගර වලව්වෙන් බැහැරට යාම සීමා කළේ මහීමාව සිරකාරියක් බවට පත් කරමින් ඔහු එසේ රැඳී නොසිටියේ නම් මේ ප්‍රදේශය පුරා ගොස් හෝ මහීමා මේ වන විටද තොරතුරු එකතු කර අවසන් සාගර අර අම්ම පව් සොහොන් කොත අයම හදන්න දින දෙකකට පසුව එළඹි දිනයේ සන්ධ්‍යාවේ මහීමා සාගර වෙතට පැමිණ පැවසූයේ තරමක් තදින් මට කරන්න ඕන දේ එපා දේ ගැන උපදෙස් එපා මැනිකේ මං ඉන්නවනම් ඇයි අම්මට ඉන්න බැරි
ඒ අම්මා සාගර තමන්ගේ දරුවාගේ සොහොන කැඩිලා විසිරිලා ගියාම ඒකේ අම්මට දරා ගන්න බැරුව ඇති. මරුණයි කියලා බදාගෙන ඉන්න ඕනද? ඔක කාටවත් තුරුම දෙ. සාගරගේ හඬෙහි ඌයේ දැඩි රළු බවක්. ඔයා කියන්නේ ඔයා මරුණොත් හදිසියේ හරි ඒත් අම්මට දුක් වෙන්න එපා කියලාද? අම්මා දුක්ුණත් නැතත් සාගර එසේ පවසා මහීමා දෙසට හැරි අනතුරුව ඇයව වඩාත් ලං වී ඉතිරිය පැවසුවේය. ඔයා මං වෙනුවෙන් අඬන්න ඕන මුළු ජීවිත කාලෙම. ඒක තමයි මගේ කැමැත්ත. මම අද මැරුණත් ඔයා මං වෙනුවෙන් අඬන්න ඕනේ හැමදාම. මේ මොන පිස්සුවක්ද? මහීමා අඩියක් පසුපසට ඌයේ ඇයට පළමු වතාවට ඔහු පිළිබඳව ගුප්ත බව පිරි බියජනක හැඟීමක් දැනුන නිසා. මගේ මැනිකේ, ඔයා මගේ, ඔයා මට පොරොන්දු වෙන්න ඕන මම මැරුණත් මං වෙනුවෙන් ඉන්නවා කියලා. සාගර තම දෙයත් වලින් ඇයව තරයේ අල්වා ගත්තේ ඇයට රිදෙන ලෙසින්. මේ මොහොතේ මහීමා තුළද තිබූ හිතුවක්කාරී බව උපරිම වී තිබින. කවදාවත් ආදරේ නොහිතිච්ච මිනිහෙක් වෙනුවෙන් ජීවිත කාලෙම නෙමේ මම තප්පරයක්වත් බලන් ඉන්නේ නෑ. තමුසෙ මුර්ගයෙක් සාගර, තමන්ගේ අම්මගේ හැඟීම්වත් නොතේරුණ. ඔව් මම මුර්ගයෙක් සාගර එසේ නොනවත්වා පවසන විට වෑයම් කර ඔහුගෙන් ගැලවුණ මහීමා වලව්වත්තට දිවගොස් පේර ගස අසල නතර විය.